දස මාසයක් කුසේ තියාගෙන මව නිර්මාණය කරපු අම්ම කෙනෙක්. ඒ වගේම සෙවන දිපු තාත්තලත් භූමයක් ඉඳියා. අත මේ කතාව වැඩි නිවාසයක් තුළ මගේ රත්තරන් අම්මලගේ දේශීම් වැටන කඳුළු කතාව. අතරේ ලස්න කාන්තාවක් කොහොමද අම්මගෙට සලකන්න කියලා. මේ ඉන්නේ ඇස් දෙකම නොපෙනෙන එක කනක් විතරක් ඇත් රත්තරන් අම්ම කෙනෙක්. එයටත් හිටිය ලෝකෙ දිනපු රජෙක්. හැබැයි එය පාරෙත්තානගේ අම්මව මොන කරුමයක්ද කියලා අපි නම් දන්නේ නෑ. හැබැයි ඇය මගෙන් ඉල්ලුවේ පුළුවන් නම් මේ ලෝකෙ දකින්න ඇස් දෙක හදලා දෙන්න කියලා. ඊට පස්සේ මම යන්න හිතුව හැම අම්ම කෙනෙක් ගාවටම. කේලා ආදරෙන් තුරුල් කරා හැම අම්මකට ආදරය දුන්නා. අම්මලගේ දෑස් වලින් කඳුළු කෙට එක එක බේරෙන්න ගනිද්දී මං කල්පනා කරේ කොච්චර නන්දක මේ රත්තරන් අම්මලා තියෙනවද කියලා. එනා පොඩි මිසේ මං ආව නැත්තම් පාළුයිද? ඈ මං ආව නැත්තම් පාළුයිද? පාළුන්නේ නැ ඒකනේ. මෙන්න කතා කර කර ඉන්නවනේ. ඒකනේ මට වෙන වැඩක් නැහැ නේද? ආයුබෝවන් සුබ දවසක්. හදවතින් ප්‍රාර්ථනා කරනවා දවස සුබ වෙන්න කියලා. ඉතින් ඔබට කියන්නේ මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන්න නැති කාලෙක යකඩ ගැහණියක් ගැන කියන්න හිතුණා මිනිස්සුන්ට උදව් කරන්න. හරි අපි අකමැති කැතකුණු අත ගන්නට අම්මටවත් තාත්තටවත් සලකන්නේ නැති බොහෝ පිරිසද ඉන්නවා. වැඩිහිටි නිවාස බිහි වෙන ප්‍රධානම හේතුව ආදරය සෙනෙහස කරුණාව නැති වෙලා මුදලට යතුවෙච්ච ජීවිත නිසා. ඉතින් හේතුව වැඩිහිටි නිවාසයට ඇවිල්ලා වැඩිහිටි නිවාසයක් කරන මිනි කපන්න කලින් මිනිවලට යන්න කලින් තමන්ගේ ජීවිතේ ආදරය සෙනෙහස කරුණාව දෙන යකඩ ගැහණියෙක් ගැන ඔයාලට කියන්න. මිනි පෙට්ටියෙන් යනකොට නම් මල්ලි හින ගොඩක් කට්ටිය ඇති. හැබැයි යන්න ඉස්සෙල්ලා හරි අපූර්වට තමන්ගේ අම්මා කෙනෙක් වගේ තමන්ගේ තාත්තා කෙනෙක් වගේ ආදරෙන් බලාගන්න ඒ ආදරණීය සොයුරියෙක් ගැන කතා කරන්න හිතුවා. පොඩි මිස්සිම ළඟ ඉන්නේ. ඉතින් ආයිබවන් දෙන්නෙක් විතර ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඈ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ආ ආයිබවන් ආයිබවන් ඉතින් කොහොමද ජීවිතේ? හොඳයි. ඉතින් නම කොහොමද මේ මුලින්ම අපි කතාවට බහිමු. නම කොහොමද? මගේ නම නිරෝෂා. නිරෝෂා. නිරෝෂා වයස 32යි. ඉතින් ඔය වයස 32ක් වෙනකොට ලස්සනට ඇඳගෙන ඉන්නවා, ලස්සන මේකප් දාලා ඉන්නවා. ඇත්තටම දැක්කහම හිතෙන්නේ නැහැ නිරෝෂා මේ වගේ තැනක ඉන්නව නැත්තම්. මම දැක් නිරෝෂා දැක්ක ගමන් හිතුවා නිරෝෂාත් තා නිකන් අර ලේබල් ගහන කෙනෙක්. මම නම කියන්නම් එහෙම. ලේබල් ගහන කෙනෙක් ආ සාමාන්‍ය විදිහට සමාජයෙන් ආ බඩුව. එහෙම කියලා මට නිකන් හිතුණ පාර දක්ද්දී. හැබැයි නිරෝෂගේ කතාව මම හොයාගෙන යනවා. නිරෝෂ මුහුණු පොතේ ඉන්න විදිහ නෙමෙයි අතුලාන්තයෙන් මම දකින්නේ. ඒත් ඇත්තටම නිරෝෂ කවුද කියලා හොයාගන්නේ බොහොම අමාරුවෙන්. නිරෝෂගේ පස්සෙන් දවසක් එනවා. ඉතින් ඇවිල්ලා ඒ සහෝදරකමද නැත්නම් යාළුකමද කියන දෙයට එහා ගිය අරමුණක් අපි ගාව තියෙන්නේ. හැබැයි නිරෝෂ එන්නේ වැඩිහිටි නිවාසයකට. මම හිතනවා එදා දානයක් දෙන්නනවා නැත්නම් වෙන දෙයකට එනවා. හැබැයි පස්සේ හොයද්දී නිරෝෂකේ වැඩිහිටි නිවාසයක් තමයි මේ තියෙන්නේ. අම්මලා ගියා කියලා නිරෝෂ? අම්මලා ඉන්නවා 18 දිනේ. තාත්තලා ඉන්නවා 9 දිනේ. ඒ නිරෝෂ කොහොමද මේ ශේෂ්ත්‍රයට එන්නේ? කොහොමද ජීවිතේ මුලින්ම හිටියේ? පොඩි කාලේ කොහොමද? මම ස්කූල් කියන්නේ පාසල් කාලේ විද්‍යාව හදාරුවේ. අපෝසොසපලට විද්‍යා විෂය හැදෑරුවා. ඊට පස්සේ පළමුවම මිඩ්වයිෆ් කියන්නේ මිඩ්වයිෆ් වෘත්තිය තමයි අවුරුද්දක් අවතීර්ණ වුණේ. ඊට පස්සේ රසායනාගාර සහායක තනතුරට මාරු වුණා. ඊට පස්සේ ඒකිනුත් අයින් වෙලා හැමෝගෙම විරුද්ධත්වයේ මැද රූපලාවන්‍ය හැදෑරුවා. ඌ ඇඟපතේමට ඇටුව ගහලා නිකන්. ඇත්තටම අපි කියන්න ඕනේ නැහැ චරිතය දැක්කහම ඇඟපතෙන් දැක්කහම හිතෙන්නේ ආරයා මෙහෙම කෙනෙක්. මේ කියන්නේ පොඩි කාලේ ඉඳන් රූපලාවන ශිෂ්ටට කැමති. ඒකේ අවුරුදු 8ක් හිටියා. දැනටත් තියෙනවා මට සැලොන් දෙකක්. එකක් ළඟදී වෙහ මේ කියන්නේ නතර කරා. කියන්නේ මේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි හින්දා. ඔය සැලොන් ජීවිතේ ඉන්නකොට මේ මට හිතෙනවා මේක මේ අරමුණක් නැති ගමනක්, බොරුවක්. ඒක නිකන් මවාගත්ත ලෝකයක්. ඊට පස්සේ මිනිස් කෙනෙක් සෑන් රැකියාවක් වශයෙන් රූපලාවන ශිෂ්ට නරකයි කියන්නේ කියන ආදායමක් උපය ගන්න කාන්තාවකට හොඳ මාර්ගයක්. නමුත් ඒ ශේෂ්ත්‍රයන් අපේ මේ ලංකාවේ මිනිසුත් එක්ක, මම කියන්නේ කොළඹ නෙවෙයි ගම්බද, කියන අපි ගමේ
එයාලා මවාගන්න ප්‍රතිරූපය ගොඩක් වෙනස්. ඒකදී අපිට මේ සැනසිකෙන සිතට සැනසීමක් නෑ. ඇනි මේ ප්‍රශ්න වැඩි. එකනේ එක එක්නාගේ අදහස් කැන අදහස් අරමුණු පහක්. කොළඹ පරිසරය ඇත්තෙක් ගත නගරබද පරිසරයේදී රූපලාවනී ශේෂත්‍රය ඉතා උසස්. ගම්බද පරිසරයේදී මම එක දකින්න නෑ හොඳ විදිහක්. ඒ කියන්නේ මිනිස් මවා ගන්න ප්‍රතිරූපය වෙනස්. ඒතර ගමේ ගෙලින්ම රූපලාවන්‍ය කරන කට්ටිය ගණිකාවක් කියද ඉංග වටින් වටින් කියලා කියන්නේ. නෑ එහෙම නෙවෙයි. ඒ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නකොට කෙනෙක්ව අපි ලස්සන කරන්න අපි ලස්සනට ඉඳලා ඕනේ නේද? නෑ මිනිස්සු දකින්න ප්‍රතිරූපය ගන්න ඕනේ තමයි. ඒකට අපි සාමාන්‍යයෙන් කොණ්ඩයක් පාට කරොත් තොල් චුට්ටක් පාට කරොත් වැඩිපුර පවුඩර් ටිකක් දාන හිටියොත් මිනිස්සු හිතන්නේ අනිත් අයගේ ආකර්ෂණය ගන්න තමයි මේක කරන්නේ කියලා. ඒක නෙමෙයි. බුද්ධිමත් මනුස්සයා ඒක හිතන්නේ නැහැ. ඒ සමංගේ වෙලද දැන් වෙලදාමක් කරනකොට ඒක රසවත් බවක් තියෙන්න එපයි. ඒ රසවත් බව තමයි නිර්මාණය කරගන්නේ. එහෙමද? මම ලස්සනට නැත්තම් මම කොහොමද තව කෙනෙක් ලස්සන කරන්නේ? ඒක හරි. ඒ නිසා නිරූපණ ශාස්ත්‍රයෙන් හිටිය කාලයක්. ඊට පස්සේ ඉඳලා ඉවරලා මම කියන්නේ මගේ ජීවිතේ පොඩි කලකිරීමක් එක්ක මම කොළඹට එනවා. කොළඹට පළවෙනිට මේ රැකියාව කියන්නේ මෙහි වැඩිහිටි නිවාසයේ පාලිකා තනතුරකට තමයි මම මුලින්ම එන්නේ. ඊට පස්සේ කොහොමද එකපාරට හිතේ හය සැලුන් කරලා සාමාන්‍ය කෙල්ලෙක් විදිහට අපි ආස නැහැනේ මුලින් කැතකුණු වද ගන්න. ඔව් කොහොමද එකපාරට මුලදී අපහසු වුණා. ආවේ කියන්නේ මෙයාලගේ මේ වැඩි නිවාසයේ කිහිපෙම කියන්නේ මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ හැසම් කියන්නේ දානමාන සකස් කිරීම, එයාලට බෙහෙත් ලබා දීම, එයාලගේ ආරක්ෂාව, ඒ වගේ දේවල් වලට ආවේ. පස්සේ ඉබේම මේ ආත් එක ඉන්නකොට ඒක වුරුදු වුණා. මේක තමයි ජීවිතේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ මේ ඇත්ත. කියන්නේ අපි පිටින් දකින බොළඳ ජීවිතයට වඩා අපි කවදාද දවසක මේ තත්ත්වයටපත් වෙනවා. මම මේ අද හොඳට හිටියට හෙට වෙනකොට මම ඇඳට වැටෙන්නත් පුළුවන්. ඒක ඔයාට උනත් පුළුවන්. ඔව් මේක සාමාන්‍ය පොදු වාරයක්. ඒ කියන්නේ අපිට අතරමඟදික උනත් අපි පෙර කරපවපින් තියෙනවනේ. ඒ අනුව මම කියන්නේ දැන් අද ඉන්න මට මෙහෙම වෙන්නේ නැහැ. මම ඉන්නවා ඉහළින්. මම කෙනෙකුට සලකන්නේ නැහැ. මම කෙනෙකුට උදව් උපකාර කරන්නේ නැහැ. මනුස්සත්වේ නැහැ කියන්නේකෝ. ඒ වන්ට එහෙම හිතන කෙනාට හෙට වෙනකොට මේ දේ වෙන්නත් පුළුවන්. එහෙම මත එක මම ඉන්නේ. එතකොට මගේ ඇඟේ තියෙන දේවලුත් මගේ ශරීරයෙන් පිටවන දේවලුත් තව කෙනෙක්ගේ ශරීරයෙන් පිටවන දේවත් එකයි. ඒක ඇඟ ඇතුළට ගියාට පස්සේ කාගෙත් එකයි. ඒ වන්ට මිනිස්සු එක වටහා ගන්නෑ. එතකොට මට ආනන්දර ප්‍රශ්නයක් කැන්ෂි. ආනන්දර ප්‍රධාන ප්‍රශ්න තමයි මෙච්චර මේ තමන් ලස්සනට ඉඳලා තමන් ප්‍රතිරූපයක් නිර්මාණය කරලා අද මේතන ඉන්නකොට යන්ෂර් බාධා එහෙම එනවා. මේ ජීවිතේදී මට බාධා නැහැ. තව යන්ෂි මේ දේ කවල් කරන්නේ සතුටින්ද? ගොඩාක් සතුටින්. දැන් මේ අම්මා ආපු ගමන් චූටි දුවේ කියලා බදාගත්තා. ඇත්තටම සෙනෙහස කරුණාව දක්වන්නේ අපිට පේන්නේ නැත්තම් ඒ ඇත්තම තියනවාද? ඇත්තටම තියෙනවා. මෙයා දැන් මෙයාට අවුරුදු 79ක් වෙනවා. මේ අවුරුදු 79 ට මෙයාගේ එක කණයි ඇහෙන්නේ. ඇස් දෙකම පේන්නේ නැහැ. මෙයාත් ඔයාලා විශ්වාස කරනවා නම් ඔයාලට විශ්වාස කරන්න පුළුවන් මෙයාගේ ජීවිතේට කතා කරන්න ඉන්න එකම කෙනා මම විතරයි. මම දවසට මෙයාට වචන දෙකක් කතා කරොත් එච්චර ඒකට උත්තර දෙන එච්චරමයි. එහෙම නැත්තම් මෙයා ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති ගොළු මවක්. ඒ වුණාට අද සතුටින් ඉන්නවා. අනික තමයි තව දෙයක් තියෙනවා. මෙයා උත්තර දෙන්නේ මම කතා කරන දෙයට විතරයි. අපි කතා කරාට උත්තර දෙන්නේ නැහැ. දෙනවා. මම කිව්වොත් මේ කෙනෙක් ඇවිල්ලා ඉන්නොත් මගේ කටහඬ විතරයි මෙයා අඳුරන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. කවුද? මේ අම්මද? මේ අම්මා ඇවිල්ලා අවුරුදු දැන් දෙකක් විතර වෙනවා. කවුද දෙකක් දැම්? මෙයාගේ සහෝදරියක්. එයාට දරුවෝ නැහැ. දරුවෙක් ඉන්නවා. දරුවා ආගියතක් නැහැ. මෙයාව මග තැනක හඳවලා අයා ගිහිල්ලා. අදටත් දන්න. ඔව්. පාර දාලා ගිහින්. මේ ඉන්නකොට මෙයාගේ මේ කම්පැති වල එහෙම පිටිච්ච කරාම් එහෙම කඩලා අරගෙන. ඇදලා. ඔව්. මේ අම්මට ඉන්න එකම සරණ මම. එයා නිසා තමයි මම මෙතන වැඩිපුරම මේ කෙනෙක් පිටට යන්නේ නැතුව කාලය ගත කරන්නේ. මෙයාගේ ආවතේවකට විතර මගේ අතින්මයි සිද්ධ වෙන්නේ. අනික තමයි මෙයා මං ආපුවම හරියට සතුටු වෙනවා. මූණේ හිනාව කවදාකවත් කිසි කෙනෙක්ගේ හිනා වෙන්නේ නැති කෙනෙක්. මම දැන් සින්දුවක් කියනකොත් මෙයා කියයි. සින්දු කියන්න පුළුවන්ද? අසීසා. ඔව්. පොඩි සින්දුවක් කියමුද? අනේ මන්ද. ඔව්. මිසි කියන්නකෝ. මිසි හැමදාම කියනවනේ. දන්න පොඩි කෑල්ලක් නෙමෙයි මිසි මතක නෑනේ සින්දුවක් අම්මා වරුනේ කියමුද ළඟ ඉන්න යට කෙනකා ළඟ ඉන්න ඒ පුතයි
මමයි ඔයයි තුන් දෙනත් එක කියමුද පොඩි කෑල්ල පුතා 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 කියන්නේ මේ පුතාද නෑ නෑ මග අඳුරන මේ හිතවත් කෙනෙක් ඕක හිතවත් කෙනෙක් ඔව් හරියටම සින්දුව 3 ස්ටාර්ට් ආ කියන චන්ද්‍රාමි රේ පානි පායා මෙන්න අකින් කිව් 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 උගුර හරිනේ ආ උගුර තමයි නෑ මේ ලස්සන බලන්නේ දැන් නා ආයි පටන් ගමු අකින් හොන්න ඔයා 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 මේ වචන ටික දන්නේ මං චුට්ටයි දන්නේ ඔයාට ඇයි 1 2 3 ආ පටන් ගමු චන්ද්‍රාමි රේ පානි පායා හෘදේ දෙමිනවදමා ඕකයි ඒ තත්තේ අම්මා කෙනගේ වටිනකම දන්නේ රත්තරන් දුවෙක්. ඉතින් අම්මලා මෙතන ඉන්නවා 18 දෙනෙක්. හැබැයි අම්මට ගොඩක් වටිනකම දෙන ආදරණීය දූ ලස්සන කපි කතාවක් ඇහුව ජීවිතේ. ඒ කාලෙක නිරූපිකාවක්, කාලෙකදී ජොබ් එකක් හොයාගෙන කොළඹෙනවා. හැබැයි අපි ගොඩක් කතා කරන්නේ මිනි කපන යකඩ ගැහණියක් ගැන. හැබැයි මිනි කපන්නත් ආදරය, හෙනෙහස, කරුණාව ඒ හැමදේම හොයන්නේ මේ තැනදී. ඉතින් ඇය නිරූපිකාවක් විදියට කාලයක් භූමිකාව රඟ දක්වලා අද හරි අපූර්වව ජීවත් වෙනවා. ඉතින් නිරෝෂාගේ මම අන්තිමට බහන ලොකු ප්‍රශ්නයක්. මේ මිනිස්සුත් එක්කද ජීවිතය ගැන එපා වීමක් එහෙම ඇති වෙන්නේ නැද්ද? කවදාවත් නැහැ. මට ජීවත් වෙන්න ආසාව ඇතුනේ මෙයාලා මෙයාලා එක්කයි. කියන්නේ අපිට වඩා අපේ ජීවිතේ අඩුපාඩුකම් ඇත්තටම නැහැ. තිබුණෙත් නැහැ. මේ තැනට ආවට පස්සේ මම තේරුම් ගත්තා ජීවිතේ කොච්චර මිල මුදල් තිබුණත් යහළුවෝ හිටියනේ යකින යහළුවෝ යාන වාහන තිබුණත් ටෝජෝ නෑනේ අපිට යම් අවස්ථාවක පොඩි දෙයකින් විනාඩියෙන් තප්පරෙන් අපිට මේ ජීවිතේට ජීවිතේ ලැබෙන්න ඉඩ තියෙනවා. එකෙන් අපි මෙහිම අපි හොඳට ඉන්නකම් අපි වටේ සියලු දෙනා ඉන්නවා. මම තේරුම් ගත්ත දේ. ඔව්. අපිට යමක් වෙලා අපි ඉඳිද අපි හිතමු අපි එක්තැන් වෙලා ඉන්නවා. දවසක් දෙකක් අපිට බලයි. ඊට පස්සේ කවුරුත් නැහැ. බලනවා නෑදෑයෝ බලයි. ගෙදර අය බලයි. නෑදෑයෝ බලයි. ටික ටික කට්ටිය ඈත්ලා ගිහින් අවසානෙට මේ වගේ තැනකට පත් වෙන්න පුළුවන්. ඒක මම එක හෙලාම කොහොමද කියන්නේ. හැබැයි නිරෝෂක් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඉස්සර හිටිය නිරූපිකාවක් විදිහට. ඔව්. ඉස්සර ඇත්තට මාසුනා ලස්සන වෙන අදරත් ලස්සන වෙන උත්සාහ කරනවා. ඔව්. හැබැයි නිරෝෂක තේරෙන්නේ නැද්ද මේ අපි යන්නේ මෙතෙන්ට කියලා අන්තිමේදී? තේරෙනවා. අනිම දැන දැනත් ඇයි උත්තර ලස්සන වෙන උත්සාහ කරන්නේ? එහෙම නෑ. මම මගේ තියෙන රූපේ තව පොඩ්ඩක් කෙනෙකුට සිතද ගන්නා සුළු විදිහට වෙනස් කරගෙන ඉන්නව පමණයි. ඉතින් නිරෝෂා අක්කේ මම අන්තිම ප්‍රහණ ප්‍රශ්නයක් ආදරෙන් අහන්නේ. ජීවිතේ මරණයට සූදානම්ද කියලා අහුවත් කෙටිම දෙන උත්තරේ මොකක්ද? මමද? අනිවාර්යෙන් සූදානම්. අද මැරුණත් යන්න සූදානම්. අද මැරෙන්න කතා කරත් මාරය ඇවිල්ලා කතා කරා. ඇත්තටම මම කවදාකවත් මේක කිසි කෙනෙක් එක්ක ප්‍රසිද්ධිය කතා කළා නැහැ. මමත් යම් රෝගිකකින් පීඩා විඳින කෙනෙක්. නමුත් මගේ මරණේ මෙයාලට කලින් වෙන්න පුළුවන්. සමහරක් විට මෙයාලට වඩා දුක් විඳලා මාව මේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මම මට හැකි ශක්තිය උපරිම කරන්න පුළුවන් කලක් වෙනකම් මම මෙයාල වෙනුවෙන් වැඩ කරනවා. ඔන්නෝගයි රෝෂේ කතාව. කෙටියෙන්ම කිව්වේ ජීවිතේ ලස්සනට ඉන්න ප්‍රවේශයේ ඇතුළාන්තය. ඉතින් ආදරෙන් මතක් කරන ඔබට මේ වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න, රත්තරන් අම්මලා තාත්තලා වටනකම ඔයාලට දෙන මේ කියන පුංචි පණිවිඩය ඔයාලට දීලා ගිහින් එන්න. මෝම සතුටු කරලා සතුටු සිතින් යන සෝදානම් වුණා. ලොකුවට පැහැදිලි නොවුනට ලොකු කැමරාවක් මගේ අතින් නොතිබ්බට මට පුළුවන් විදිහට ඔයාලට හැමදාම මුදල් දෙන්න මම ගිහින් ඉන්නම්. ඔයාලට ජය වේවා. හදවතින්ම ආදරේ.